ලාබ් සමාගම මුල් කාලයේ ඉඳම්ම ඒ ගෑස්වල ප්‍රමිතිය සංයුතිය සහ අවශ්‍ය සියලුම දේවල් නිසි පරිදි ඇතුව තමයි වෙලොල්ට ගෑස්් නිකුත් කරේ ඔබ දන්නවා පසුගිය කාලේ ඇතිවු සිදිුවන්වල ලාෆ් සිල්ින්දර සම්බන්ධයෙන් ඇතිවුණු ප්‍රමාණය ඉතාමත්ම අල්පයයි. එනිසා අපිට අධිකරණයෙන් නියෝග ලැබනත්න් එතකොට ප්‍රමිතිකාරයාන්ශයෙන් ඒ උපදෙශ ලැබුණත් නැතත් අපි ඒ කටයුතු කරමින් පැවතුනා. නමුත් අධිකරණයෙන් යම්යම් උපදෙශ ලැබුණා අනුගමනය කරන්න ්‍රිනෝනිි ක්‍රමවේද විශේෂයම ගෑ සිලින්න්ද්‍රේ අ අඩංගු ප්‍රොපේන් ප්‍රතිසතය පිළි බඳව යම්යු්‍රී නිර්ණායකයක් ලබල දුන්න. උපරිම ප්‍රපේන් සංයුතිය සියයට තිහයක් විදියට. ඉරි අපි ඒ දැන් ඇත්තරම මුල්කාරය දම් අපි ප්‍රමිතිය අපි අනුගමනය කරා නමුත් සිලිින්ද්‍රේ දැන් පාරිභෝකයට දැන ගැනට පුුවන් විදිහට සටහන් කරලා තියෙනවා. මේ සිලින්ද්‍රේ ප්‍රොපේන් සංයුතිය උපරිම සියයට තිහක් විදියට. ඊට අමතව අධිකරණයෙන් නියෝගයක් ලබල දුන්නා දැනට වෙළඳපුොලේ තියෙන. ගෑස් සිලින්ද්‍ර පාරිභෝකයන්ට අවශ්‍ය නම් අපිට නැවත ලබාදීලා ඒ ප්‍රමාණයට, යම් කිසි ගෙවීමක් කෝ හෙමනැත්තං නැවත ප්‍රතික්ෂාපනය කිරීමක්. අපි ඒ පිළිබඳව පුවත්පත් දැන්වීමම් දාලා තියෙනවා ඕනෑම ලාෆ්ගෑස් පාරිභෝගගයකුට ළඟම තියෙන. අලවි නියෝජිතයට තමංගාව පාවිච්චි නොකර අඩක් පාවිච්චි කරපු සිලින්ද්‍රය ගෙනද්දීලා ඒ අනුව අපි ඔට නැවත සිලින්ද්‍රයක් ලබාදීම කටයුතු කරන්නේ කෙ අපි පුවත්පත් දැන්වීමම් ලින් අපේ සියලුම නියෝජිතයෙන් දැනුවත් කරලති නො අපිය කටිවුත් සිද්ධ කරනවා. ඉට අමතරවම ඉදිරියට ආරක්ෂාව ඇතරම අධිකරන නියෝග් තිබනත් නැතත් ව්‍යාපාරයක් විදිට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම අපගේ වගකීමත් ඒ සඳහා අපි විශාල වැඩකොටසක් මේ අවරු විශ්ෂය තුළත කරලාති නො ඒක දිගටම අනුගමනය කරන්න තමයි අපි දැන් කටයුතු කරමින් පවෞත්තන්නේ